ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දැන් කෙටුම්පතක් හදලා තියෙනවා. මේ කෙටුම්පතේ මුළුමනින්ම යෝජනා කරලා තිබෙන්නේ ඒකීයභාවය අහෝසි කරන යෝජනාව. ඒකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට කිසිම බලයක් නැහැ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න. ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් කරන්නේ නැහැයි කියලා එතුමා මෙම පොතේ ඉතා පැහැදිලිව සටහන් කරලා තියෙනවා. 9 වෙනි වගන්තියෙන් බුද්ධාගමන ප්‍රමුඛස්ථානයක් දෙනවයි කියලා තියෙනවා. 9 වෙනි වගන්තියේ තියෙනවයි කියන එකෙන් බුද්ධාගමන මහා ආරක්ෂාවක්වත් එහෙම එකක් අමුතු දෙයක් ඒක ශක්තිමත් වෙන දෙයක් මේකේ ඇත්තෙත්. නමුත් මේ ගෙන ආපු කෙටුම්පතේ එවැනි යෝජනා කරලා තියෙනවා. පහුගිය වකවානුව තුල බෙදුම් වාදය වෙනුවෙන් කතා කරපු, ත්‍රස්තවාදයට උඩගෙඩි දීපු, ත්‍රස්තවාදය පරාජය කරන්න බැහැයි කියපු ඉතා සුළු කණ්ඩායමක් විසින් තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදීමේ වගකීම් බාරන් තියෙන්නේ. විධායක ජනාධිපති දුරේ සහ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී උන්වහන්සේ අදහස් පළ කළා. විධායක ජනාධිපති දුරේ කැත අවලක්ෂණ අංගෝපාංග අඩු කිරීම අපි බලාපොරොත්තු වුණා. හැබැයි මේක සම්පූර්ණයෙන් අහෝසි කිරීම අපි අපේක්ෂා කළේ නැහැ. එතකොට මෙතන ජනාධිපතිතුමා ජනතාවට දිරිපත් කළේ නැහැ විධායක ජනාධිපති දුරේ අහෝසි කරනවා කියලා. ඊළඟට අපි කිව්ව ඡන්ද ක්‍රමය අහෝසි කරනවා කියලා. දැන් මේ ආණ්ඩුව ඇවිල්ලත් අවුරුදු දෙකක් ගත වෙලා තියෙනවා. දැන් පළාත් පාලන මැතිවරණ තියන්නේත් නැහැ. අද පළාත් පාලන ආයතන නැති කරලා විශාල කාලයක් ගත වෙලා තියෙනවා. දෙවැනි එක ඒක පරණ ක්‍රමයට තියන්නේ කියලා කට්ටියක් කියනවා. අපි පනතක් සම්මත කරලා පනතට බොහෝ දෙනා එකඟ වෙලා එකඟ වූ පනත අද ක්‍රියාවට නගන්නේ පයි කියලා කියනවා. මේ දේශපාලකයෝ කරන විහිළු අපි තේරුම් ගන්න. ඒ නිසා කල හැකි දේ පළමුව නොකරන්නේ ඇයි? ඒ පිළිබඳ ප්‍රධාන වගකීමක් වර්තමාන ජනාධිපතිවරයාට තියෙනවා. වරාය විකිණීම පිළිබඳ කාරණේ. මුලින් කිව්ව 99 අවුරුදු බද්දට දෙනවා එක. 99 අවුරුදු බද්දකට දීම සාහසික අපරාධයක්. රනිල් මහත්මතුමාගේ කාලේ එතුමා අග්‍රාමාත්‍යතුමා බවට පත් වෙච්ච කාලේ විශාල ප්‍රමාණයක් රාජ්‍ය ආයතන විකුණන විශාල සංවාදයක් ඇති වුණා. අපි බලාපොරොත්තු වුණේ එක්සත් ජාතික පක්ෂයයි මේ දෙක එකහුණාට පස්සේ මේ වගේ වැඩ පරණ කරපු දේව සෙල්ලම් ආයි කරන එකක් නැහැ කියලා. ඒක නැවැත්විය යුතුයි. අපි විකුණන ගොඩක් ඒවා වාණි කම්මල විකුණනකට වාසි වුණාද? රෙදිපිලි කම්මල ටික විකුණලා දැම්ම. කඩදාසි කම්මල නැති කරගත්තා. අපි ඔක්කොම නැති කරගත්ත රට. දැන් නම් විකුණන්න මේ දෙයක් ඉතුරුල නැති තරම්. මම කියන්නේ මින් ඉස්සරහටවත් මේක අපි නතර කළ යුතු තියෙනවා. මම දකින්නේ මේ ආණ්ඩුව සංක්‍රමණීය ආණ්ඩුවක් කියලා. හරියට කියනවා නම් මම හයිඩ වෙච්ච මැටි පිටක් වගේ. ඒක අනන්න පුළුවන් ඕන විදිහක. කට්ටියක් අනන්න යනවා ඒක ඒගොල්ලට ඕන විදිහ. අපි අනා ගන්න ඕනක මේක අපට ඕන විදිහ. රටට ඕන විදිහ. යනුව තමන් පුළුල් ජාතික බලවේගයක් නිර්මාණය කරන බවයි රතන හිමියන් පවසන්නේ. මට දැන් දේශපාලන පක්ෂයක් නැහැ. මම ස්වාධීන මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරනවා. මම කිසිම විපක්ෂයකට යන්නේ නැහැ. අපි විපක්ෂය අධ්‍යක්ෂකම් දන්නවනේ. අද අවශ්‍ය කරන්නේ සියලු දේශපාලන පක්ෂවල ඉන්න අය එකතු කරගත්ත පුළුල් මහජන ව්‍යාපාරයක්. මේ හැමදෙරේම ප්‍රකාශ කරන විදිහේ ආණ්ඩුව ජනතාවට දුන්න පොරොන්දු ඉෂ්ට වෙලා නැහැ කියන කාරණය. ඔව් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. බලවේග හර ආණ්ඩුව සැරීමක් දක්වන්න ඕනේ. ආණ්ඩුව පෙරලන්න ඕනේ. අපි කරන්න ඕන ආණ්ඩුව නිවැරදි කරගන්න එක. ඒක තමයි අපේ තියෙන වෙනස. නෑ ඒක ඉතින් කතා කරන්න මම හිතන්නේ ඒක නැතුව මේ කතා කරමු දෙය කතා කරමු. හැම දෙයක් ගැන විචනයක් තියෙනවා. මට හිතනවා එතුමායි මමයි හිතන්නේ ආර්ථික සම්බන්ධයෙන් ආකාර දෙකකින් කියලා මම හිතනවා. නමුත් මම හිතනවා එහෙම ලොකු මත ගැටුම් ප්‍රශ්නයක් නැහැ කියලා මට.